අපේ පක්ෂේ පොට්ටුවෙක් කෙනෙක් අස්වැලා තමයි එතුමාට ඒ තනතුර දෙන්නේ. ඒක කාගවත් හිතරිදා ගන්න වෙන පක්ෂවලවත් කාර්වත් ඒකට මැදිහත් වීමක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අපේ වැඩක්. ඒක නිසා අද විපක්ෂය අය විපක්ෂයේ කාර්යභාරය කරනවට වඩා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු වෙනවද ඇමතිකම් ගන්නවද මොකද්ද ඇමතිකම කී කියා හොයවයි. ඒක නිසා එතුමාට බය විශාල පිරිසක් ඉන්නවා කියලා අපිට දැන් පේනවා. බැසිල් රාජපක්ෂගේ පැමිණීම අපිට ගැටලුවක් නෙවෙයි. නමුත් බැසිල් ආවයි කියලා රටේ මේ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳන්න මැවුම් කරුවෙක් නම් වෙන්නේ නැහැ. මම ඔහොම පැහැදිලිව කියන. තව මාස 3කින් බැසිල් මහත්තයාට ඕන අමාත්‍යංශයක් දෙන්න. මුදල් බැරි නම් ආර්ථික කටයුතු වල ඕන එකක් දීලා බලන්න. මේ අර්බුදය ගොඩගන්න ඔහුට බෑ. මොකද ඔහු මේ අර්බුදේ ප්‍රධාන වග උත්තරකරුවෙක්. ඔහුගේ මැතිවරණ සියල්ල අපි ජයග්‍රහණය කරේ එතුමාගේ ජාතික සංවිධායකත්වයෙන්. ඉතින් පොහොට්ටුවේ ආණ්ඩුවක් හදලා අපි එතුමා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ඉතාම සතුටු වෙනවා වගේම එතුමා අද කරන කාර්යභාරයට අමතර තවත් කාර්යභාරයක් එතුමාට පාර්ලිමේන්තුවට ආවට පස්සේ සිදු කරන්න පුළුවන් වේවි රටේ සහ රජයේ යහපත වෙනුවෙන්. ඉතින් ඒක සුභවාදී දෙයක්. රජයේ තවදුරටත් ශක්තිමත් වෙනවා.